ආදරය කියන්නේ හරි පුදුමාකාර හැඟීමක්. සමහර වෙලාවට ආදරේ අපි ළඟ තියෙද්දී කිසිම වටිනාකමක් දැනෙන්නේ නැහැ. ආදරේදී අපි කවුරුත් හරිම ආත්මార్థකාමී. හැබැයි මේ කතාව ඇතුලේ ඔබේ ඇස්වලට කඳුලක් ගුණන තැනක් අනිවාර්යෙන් තියෙවි. අහලේ බලන්න මේ සංවේදී කතාව ඔබට දැනුණද කියලා. ඒ වගේම මේ කතාව ඔබටත් අනිවාර්යෙන්ම දැනුණ නම් ඔබේ වචනයක් පහතින් කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා. මට ඔබේ ඔය අහිංසක ඇස් දෙක මුලින්ම මුණ ගැහෙන්නේ ඔබේ ගෙදරදී. අපි දෙන්නගෙම ගෙදරයි ඉස්සරහා. මට තාම මතකයි එදා ඔබ ලා රෝස පාට ඔසරියක් ඇඳලා මගේ ඉස්සරහට ආපු හැටි. රෝස මලක් වගේ නෑ, හරියටම පුංචි සුරංගනාවියක් වගේ. ගෙදර ඒක බලකිරීමට උඹව බලන්න උඹලගේ ගෙදර ආවට මගේ හිත පුරාම හිටිය ශෙවි විතරයි. උඹ අහිංසක විදියට බිම බලාගෙන බොලත් හෙප්පුවත් අරන් අහිංසක විදියට මගේ ඉස්සරහට එන විදිය බලලා මං හිත යටින් උඹට හිනා උනේ සමච්චලයට. මේ මොඩ කොන් ගහක්ද කියලා මට එදා හිතුනේ උඹේ ඒ තිබුණු අහිංසක රූපෙ නිසා වෙන්න ඇති. මොකක්ද නම? වන්දනා. වන්දනා ජොබ් එකක් කරනවද? ඔව්, RDO එකේ accounts division එකේ. මොකද බය වෙලා වගේ මාව යකෙක් වගේ පේනවද ඔයාට? අනේ නෑ, එහෙම දෙයක් නෑ. එහෙනම් කමක් නෑ. මට තවම මතකයි උඹත් එක්ක කතා කරපු පළවෙනි වචන ටික. උඹ හරියට පුංචි දරුවෙක් ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ වගේ අහිංසක හොරතල් විදියට උත්තර දුන්නා. පවුර අත්තරනි උඹ. නොදැනුණා වගේ හිටියට මහ ගොඩක් අහිංසකයි උඹ. උඹ දැකපු පළවෙනි තප්පරේම මගේ හිතට දැනුණ හැම දින සති ගෙවිලා පුංචි වෙඩින් එකක් අරගෙන උඹ මගේ ගෙදරට එක්කන් ආවේ අපේ අම්මලත් උඹට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා. කසාද බැන්දට මොකෝ, අපි හරියට කතා කරලවත් නැති තරම්. උඹව මේ හිර ගෙදරට අරන් ආව විතරයි මම පටන් ගත්ත උඹෙන් පලිගන්න. උඹ නිසා මට නැති වුණු මගේ ආදරේ වෙනුවෙන් කිසිම දෙයක් දන්නේ නැති උඹෙන් පලිගන්න. වටේම කරවල වෙලා කරන් ගියේ උඹ මෙහෙ ආපු පළවෙනි දවසේ මරේ. හොරු පුරුදු නැති නිසා වෙන්න ඇති උඹ දෙපාරක් හිතන්නෙම නැතුව මාව පදාගත්තේ. මේ මොකද මේ මොන විකාරයක්ද? මං අහද්දී උඹ කොත ගැහුණා. අනේ බයයි කලුවරයිනි. උඹ මාව පදාගෙනම උත්තර දුන්නේ හපෙඩියෙක් වගේ. බයයි? ඇයි මෙහෙ යක්කෝ ඉන්නව කියලා හිතුවද? විකාර නැතුව ඉන්නවහලෝ. මොටිසෝරි ළමයෙක් වගේ රඟන් නැතුව. මං හිත් පිට නැති ගානට උඹව තල්ලු කරලා දැම්මේ පළවෙනි වතාවට. උඹව රිදවල ලැබෙන බහාලුකු සතුටත් හිතින් හොඳටම විඳගෙන. උඹේ පපුව පිච්චිලා යන්නේ. ඒත් මොකොත්ම නොකිය උඹ පැත්තකට වුණා. චැන්ඩියට ඇඳගෙන පර්ෆියුම් නාගෙන මශ්ෂවීව බලන්න යන්න එළියට බැස්සේ උඹට යන්නේ කොහෙදවත් කියලා කියන්නේ නැතුව. අයියා ඔයා කොහේ හරි යන්නද? ඔව්. ඇයි අහන්නේ? නෑ ගොඩක් රෑවිලානේ දැන්. ඕ රෑවිලා ඉතින්. ඉතින් මම මොකද කරන්න ඕනේ දැන්? නුපුරුදු නොදන්න තැනක මහරෑ උඹව තනි කරලා යද්දි උඹට බහලකු අස්සරණකමක් දැනෙන්නේ නැති මගේ වස්තුවේ. ඒකයි එදා උඹ මගෙන් එහෙම අහන්න ඇත්තේ. ඒත් එක තේරුම් ගන්න තරම් මගේ හිතේ මනුස්සකමක් ඉතිරි වෙලා තිබුණේ. තමුසෙල එලෙයුනේ මේ ගෙදරට විතරයි. මං යන්නේ කොහෙද නැද්ද කියලා තීරණය කරන්නේ මං. ඒවා හාහා මට වද දෙන්න එපා ප්ලීස්. මට පාඩුවේ ඉන්න දෙනවා. මං සද්දෙ දාලා කෑ ගහලා උඹේ ඔය අහිංසක මූණට දබරගෙල්ල දික් කරලා කියද්දි උඹ මෙම බලාගෙන පැත්තකට වුණා. මං එදා මහල්ලකු වීරයෙක් වගේ පැනලා උඹට රිද්දවල ගෙදරින් එළියට ගියේ ෂෙවීව හොයාගෙන. ෂෙවී එක ක්ලබ් ගෙහින් විකාර නටලා රෑ තුනට ගෙදර එද්දි උඹට පුටුවක් කොඩම නිින්ද ගිහින්. පව් මං එනකම් බලන් ඉඳලා එතනම නිින්ද ගිහින් තිබුණ ඔයාට. ඇයි ගෙදරදී නිදාගත්තේ පුටු උඩද? මං උඹ දිහා බලලා කෑ ගහලා හද්දි උඹ එකපාරටම කැස්සිලා නැගිට්ටා. නෑ අයියේ, මං අයියාන කල් හිටියේ. අයියා කවුද අයියා? එතකොට තමුසි මගේ නංගිද? මං සමච්චලයට වගේ ආහති උඹ ආපහු මුකුත් නොකිය කරපාගත්. අනේ දෙයියනේ, මේ මොන වෛරයක් පිරිමහ ගන්න හදනවද? එදා උඹ හැම හිතන්නේ ඇති. ඒ විදියට මේ වාලයට උඹ පටන් ගනිපු ජීවිතේ කවදාවත් උඹ හීනෙන්වත් නොහිතපු එකක් වෙන්නේ නැති රත්තරනේ. කිසිම කම්මැලිකමක් නැතුව උඹ උදේ පාන්දරම හැරිලා ඔෆිස් අරන් යන්න මගේ කෑමක හදන්නේ හරිම ආසාවෙන්. මං ඇහැරෙද්දි උඹ ඔක්කොම වැඩ ඉවර කරලා මගේ රෙදි අයන් කරලා කෑම එකත් හදලා තේ එකත් හදාගෙන ඇඳ ළඟට එන්නේ මං ඇහැරෙන වෙලාව හරියටම දන්නව වගේ. ඒත් දවසක්වත් මං උඹට අතරින් කතා කළේ නැහැ. මොකක්ද මේ තේ එකක්ද? තේ එකක්වත් හදන්න දන්නේ නැද්ද? වන්දනා බලනවා. මේ ටයි එක ගැලපෙනවද? මේ ෂර්ට් එකට? ආ
මේ ෂර්ට් එක අයින් කරලද? මෙහෙමද ෂර්ට් එකක් අයින් කරන්නේ? උදේ පාන්දරම එනවතේ එකකුත් දික් කරගෙන මෙතන දවසම මූසල කරන්න මගේ ෂිට්. මම ෂෙවී එක පුළුවන් තරම් ලයිෆ් එක එන්ජොයි කරන උඹට පුළුවන් තරම් රිදුම් දුන්නා. උඹ හැම බහා හුඟක් රිද්දලා මම සතුට වුණ තරම් උඹවත් අන්නේ නැතුව ඇති. දවසින් දවස ගෙවිලා යති මම ෂෙවීට ආදරය කරන තරමටත් වඩා උඹ මට ආදරය කරන්න පටන් අරන් තිබුණා. දවසක් මං කෙදරෙද්දි උඹට හොඳටම උණ අරන් අම්මා හදලා දීපු සමහන් කෝප්පෙත් බීලා ඇඳ කොනකට ගොලි වෙලා උඹ උණ විකාරෙන් කියවනවා, "මහත්තයෝ කියන්න මගේ නේද? ධනුෂ්‍ය කණේ ඇරච්චි මගේ විතරයි නේද? කියන්න මගේ විතරයි කියලා. ෂෙවීගේ නෙමෙයි, ඔයා මගේ, ඔයා මගේ. කාටවත් දෙන්න බෑ, මගේ විතරයි, මගේ නේද කියන්නකෝ. ආපෝ බෑ අම්මේ, දවස් තුනකට නම් මෙන්න බෑ. මගේ මහත්තයා තනියම. නෑ නෑ ෂෙවීගේ නෙමෙයි, එයා මගේම විතරයි." උඹ ඇස් පියාගෙන උණ විකාරෙන් කියවපු හැම වචනකම හිටියම මහා ලොකු ආදරයක් උඹේ පපු අස්සේ මං වෙනුවෙන් හිර කරන් උඹ තනියම දුක් වින්දා. මට ගානක්වත් තිබුණේ නෑ උඹගෙන. ජුනි දෙවනිදා අපේ ටෙන්ඩර් එක නූලෙන් මිස් වුණා කියලා බිනාර කෝල් කරලා කිව්වේ උදේ පාන්දර. මං ඒ අප්සෙට් එකෙන් ඇඳෙන් නැගිට්ටෙම කෙලින්ම තාත්තිගේ ඔෆිස් එකට යන්න ඕන කියලා හිතාගෙන. මුකුත්ම දන්නේ නැති උඹ වෙනද වගේම තේ එකක් අරන් මගේ ඉස්සරහට ආවේ. ඔය හීන් ඇස් පියවෙන තරමට hina වෙන ගමන් හැමදාම කියනවරෙද්ද උදේ පාන්දර දවසම කාලකණ්ණි කරන්න එන්න එපා කියලා ඉස්සරහට සිංහල තේරෙන්නේ නැද්ද දවසට? මම කෑ ගහලා උඹට බැන්නේ හිතේ තිබුණු අවුලක් පිට කරගන්න හිතාගෙන. අනේ ඇයි මහත්තයෝ හැම තේටම රණ්ඩු වෙන්න හදන්නේ? මාත් මනුස්සයෙක්. උඹ කවදාවත්ම නැතුව උඹේ දුක කියන්නට ඇරපු පළවෙනි දවස. ඒත් එදා මං උඹට ඊට වඩා වචනයක්වත් කතා කරන්න දුන්නේ නෑ. තාම මතකයි එදා මං උඹේ කම්බලත් රතු වෙන්න ගහපු පාරට උඹ විසිවෙලා ගියපු හැටි. උඹේ ඇස් වලින් ධාරාණි පාත වැස්සක් වගේ කඳුළු වැටෙති. මං මහා වීරකමක් කළා වගේ දැනුනේ. එදා ඉඳන් කවදාවත් උඹ උදේ පාන්දර මගේ ඉස්සරහට ආවේ නෑ. උදේම නැගිටලා වැඩපල ටික ඉවර කරලා කොහෙට හරි පැත්තකට වෙනවා මං වැඩට යනකම්. ඒ එහෙම කළෙත් උඹ උඹට වඩා මං උඹ මුසලයි කියලා කියපු කතාව විශ්වාස කරපු නිසා වෙන්න ඇති. මට හොදක් වෙනව නම් උඹට පොරතේ වුණත් කමක් නෑ කියලා හැමදාම වගේ උඹ එදත් හිතන්නේ ඇති මගේ සතුනෝනේ. මං උඹව සතුටින් තිබ්බේ නෑ. මං උඹට තවසක් ආදරෙන් කතා කළේ නෑ රත්තරනේ. ඒත් උඹ උඹේ ජීවිතයට එක පාරටම ආපු මට අහසකට තරම් ආදරය කළා. මට මැවිල පේනවා මං මගේ ආසාවන් ඉෂ්ට කරගන්නකම් විතරක් උඹව මගේ ළඟට ගනිද්දී උඹ හරි ආදරෙන් මට තුරුළු වෙන හැටි. උඹේ මහත්තයා විදියට මං කලානම් කළේ රෑ ඇඳේදී උඹගෙන් සැනසුන එක විතරයි. ඒත් උඹ කවදාවත් පුකුත් කිව්වේ නෑ මගේ අයිතිය මට දුන්න කිසිම ලෝභකමක් නැතුව හරිම ආදරෙන්. ඇත්තමයි නොකිව්වට උඹ ළඟ මහලකු සෙනෙහසක් උණුසුමක් මට දැනුණ මගේ රත්තරනේ. ඒක කවදාවත් ෂෙවීගෙන් ලැබිලා නෑ මට. ඒත් මට බැරි වුණා උඹට ආදරේ කරන්න. තවසක් මං ගෙදරේදී උඹ මහා සතුටකින් ඇස් පෙරවත් මං එනකල් පාරේ බලන් ඉන්නවා. අනේ තවම මතකයි වස්තුවේ සතුට කඳුළු උඹේ ඔය ඇස්වල පිරිලා තිබුණා. පුංචි හීන් ඇස්වලින් hina වෙන ගමන් කවදාවත් නැතිව මගේ ඇඟේ දෙවටි දෙවටි මගේ පස්සෙන් උඹේත්ති. මං ඔරවල උඹ දිහා බලලා ඇයි කියලා හපු හැටි. මොකද මේ මොංගල්ද මගේ පස්සෙන් නැවිදින්නයා? මස් සැර කරලා සතේ නාතේ මතකද සතුනෝනේ උඹ ඒත් hina වුණා. මොකද හලෝ විරිත්තගෙන මගේ පස්සෙන් නැවිදින්නේ? නෑ මහත්තයට කියන්න දෙයක් තියෙනවා. කියනවා ඉතින් මං ආගෙන ඉන්නේ. ඒක එහෙම කියන්න බෑ. උඹ හරිතල් වැවේ මගේ ඇඟ එල්ලෙන ගමන් කියද්දී උඹ මගෙන් අයින් කරේ කිසිම හිතක් පපුවක් නැති කාරිට. එහෙම කියන්න බැරි නම් නිකන් ඉන්නවා මල විකාර නේතුව. අනේ අහන්නක මොකක්ද කියලා. මොකක්ද කියනවා කොයි මගුල? මං අම්මියෙක් වෙන්නයි යන්නේ මහත්තයෝ. ඔයා තාත්තේ? ඇත්තද? DNA ටෙස්ට් එකක් කරන්න වෙයි එහෙනම්. කවුද දන්නේ තාත්තා කවුද කියලා? කාගේ කුණුගොඩක්ද දන්නේ නැනේ. අනේ මොනවද මහත්තයෝ ඔයා කියන්නේ? පව් සිත වෙයි ඔයාට. මම ඔයාගේ වයිෆ්, ඔයාගේ විතරයි. ඒ තරම් පව්කාර වැඩ කරලා නෑ මං. මොනවද මේ කියවන්නේ? සැකයි නම් ඕන ටෙස්ට් එකක් කරලා බලමු. වඳින්නම් මහත්තයෝ, මට කොහොම කළත් කමක් නෑ. ඒත් මේ දරුවට එහෙම කරන්න එපා. උඹ එදා පිස්සුවෙන් වගේ කියව කියව ඇඬුවා. හරි හරි දැන් නවත්ත ගන්නව ඔය අඬ වැඩියාව. මල් ළමයව බාර ගන්න බෑ කිව්වේ නෑනේ. මම මොන කෙන්දරක් දුන්නත් ඒ හැමදේම උඹ තනියම විඳගත්තා. අපේ පැටියා උඹේ බඩට ආපු දවසේ ඉඳන් උඹ මහා ලොකු සතුටකින් හිටියේ. හිතා ගන්නවත් බැරි තරමට. උඹ හිතන්නේ අනේ මං තනි වෙලා හිටපු කාලේ ඉවරයි නේද කියලා. චූටි බණ්ඩියට අත තියන් තනියම hina වෙවි
උඹ කියව කියව දවස ගෙවද්දි මට හිම හිතුණා. ඉදිමිච්ච කකුල් දෙක තිය තියා හැම හැමහිට හරි පරිස්සමට උඹ මෙහෙ ඇවිද්දේ හරියට රෝසපාට බෝලයක් වගේ. මුළු කෙතරම සිරියාවෙන් පිරිලා මං ශිවී එක කාරිකේර උම් ගහද්දි උඹ සෙනග පිරිච්ච බස් එකේ තනියම ක්ලිනික් ගියා. ඒත් උඹ එක දවසක්වත් මන් දිහා තරහින් බැලුවේ නෑ. ක්ලිනික් යන්න කලින් දවසට උඹ ඇවිත් හරි අහිංසක විදියට මගේ සල්ලි ඉල්ලපු හැටි මතක් වෙද්දි දැන් මගේ පපුව පැනෙන්න වගේ එනව සුදු නෝනා. මහත්තයා, ඇයි හෙට 24 වෙනිදා ඉතින් ක්ලිනික්? ගිහින් එනවා ඉතින්. හා මහත්තයෝ, සල්ලි කීයක් හරි? ඒ මොකටද බස් එක යන්න? කීයක් ඕන? රුපියල් 200ක් ඇති. මහමෝදරට ගිහින් එන රුපියල් 100යි යන්නේ. 200ක් මොකද? තමසට කොන්ද ඩබල් කරලා ගන්නවද? ෂෙවි වෙනුවෙන් දවසකට දහස් ගණන් වියදම් කරන මන් සමච්චලයට වගේ උඹෙන් නැහති. උඹ කල් ගැහුනේ හරියට වහලක වරදක් කරලා වගේ. උඹටත් ආස හිතෙන්නේ නැති කඩචෝරු මොනව හරි කන්න. උඹටත් ආස හිතෙන්නේ නැති රටකජු ගොට්ටක් අරගෙන ඇවිත් ඇටේ හපාප රස බලන්න. උඹේ මහත්තයා වුණා කියලා. උඹේ මහත්තයා වුණා කියලා දවසකටවත් උඹ කන්න කැමති දෙයක් ගැන අහන්න බැරි වුණා. ඒත් උඹ දවසකටවත් වෛර කළේ නෑ මට. මහරෑ ඇවිත් තලපතා වගේ ඇඳට වැටුනම උඹ ඇවිත් හරි පරිස්සමට ෂීට් එක පොරවනවා මට. හැමදාම නිදි වගේ බොරුවට ඉන්න මට හොඳටම දැනෙනවා ඒක. තාත්තේ දොයි පුතේ පව් ඔෆිස් එකේ වැඩ කරලා තාත්තට මහන්සි ඇති. තාත්තට පාළු ඇති නේද ගෙදර ආවම? ඔයා ඉක්මනට එන්න පුතේ. ඊට පස්සේ තාත්තට පාළු නෑ, අම්මිටත් පාළු නෑ. මගේ තෝනි තාත්තියවයි අම්මිවයි දෙන්නම බලාගන්නව නේද? ඔයාවත් තාත්තට කියනව නේද අම්මි තාත්තට ගොඩක් ආදරෙයි කියලා? ඔව් අම්මි ඔයාටත් ගොඩක් ආදරෙයි, තාත්තටත් ආදරෙයි. ඔයාලා දෙන්නම මගනේ, මට ඉන්නේ ඔයාලා දෙන්න විතරයිනේ. ඔය පුංචි බණ්ඩියට අත තියන් හොරතල් වෙවි කියනව දවසක් මං අහගෙන. මහත්තයා, ඩොක්ටර් කිව්ව මහත්තයා එක්කගෙන එන්න කියලා. ඒ මොකටද දන්නේ? දවසක් උඹ මගේ ළඟට ඇවිත් කියති ඔය ඇස්වල මහලක බයක් තිබුණේ. කවදද මම ඉන්නම්? කවදාවත් නැතුව මගේ පපුව එදා පිච්චිලා යනව වගේ දැනුණා. ඒ උඹගෙන මට දුක හිතෙන පළවෙනි දවසේ. කොහොම වුණත් උඹත් අම්ම කෙනෙක් නේද කියලා හිතුණ එදා මට. ඒත් ඊට පස්සේ මට ඒකත් එහෙමම අමතක වෙලා ගියා. පව් දෙයියනේ, තිබුණ කවුම් දෙක මාරුවෙන් මාරුවට ඇඳගෙන ඔබ ක්ලිනිකේ හැටි පුදුමයි රත්තරනේ. ඔබ වගේ කෙල්ලෙක් නෑ තව කොහෙවත් නෑ. දවසක් ඔෆිස් එකේ ඉති දන්නේති නම්බර් එකකින් කෝල් එකක් එනව මට. හැලෝ හැලෝ මහත්තයා, ඒ උඹේ කටහඬ, අහිංසක උඹේ වෙවුලන කටහඬ අඳුරගන්න මට මහා ගොඩ වෙලාවක් ගියේ නෑ. ඕ වන්දනායි මහත්තයා, ධෝනි අද ටිකක් දඟලනවා, ඒ හින්දා මං අම්මා එක හොස්පිටල් ආවා. මාව ලේබර් රූම් ගන්නවා කියලා මිස් කෙනෙක් කිව්වා. තව ටිකකින් මේ අක්කගෙන එක්ගේ ෆෝන් එක ඉල්ලලා ගත්තේ. ඔයා එනව නේද ධෝනි මාවයි අරන් යන්න? උඹ බය වෙලා හිටියේ. උඹ කොතක ගහ කියපු හැම වචනකම මහ ලොකු බයක් තිබුණා. මහත්තයා ළඟම ඉන්න ඕන වෙලාවේ උඹ මගෙන් ආදරේ හෙව්ව හිඟන්නේක් වගේ. හා හරි මං එනවා, බය වෙන්න එපා, රිලැක්ස් වෙන්න වන්දනා. මගේ පිරිමිහිත මොකක්දෝ හේතුවක් නිසා ආදරෙන් පිළිල ගිහින් වගේ දැනුණා මට ඒ වෙලාවේ. අනේ උඹ මගේ නෝන නේද කියලා හිතුණ මට ඒ වෙලාවේ. මං කලබලේ ඔෆිස් එකෙන් එළියට බහලා පුළුවන් තරම් ඉක්මනට මහමෝදර හොස්පිටල් එකට ආවේ. උඹ දකින්නකල් ඉස්පස්සාවක් නැතුව පෑය 4කට පස්සේ මං හොස්පිටල් එකට ඇවිත් කලින්ම ආවේ 4 කාමරයට. පුටුවකට බර වෙලා මං බිම බලාගෙන ඉස්සෙල්ලක් නැත් බලන් ඉද්දි මිස් කෙනෙක් ඇවිත් මට තට්ටු කරපු පාරට මං ගෙස්සිලා බැලුවේ. මාත් උඹ තරමට බය වෙලා හිටපු මිස්ටර් ධනුෂ ගණේ ආරච්චි. ඔව් මිස්, ඐ ඇම් ද ධනුෂ. කන්ග්‍රැජුලේෂන්ස් මිස්ටර්, ඔයාට සුරංගනාවියක් ලැබුණා. ඒ ගැහුනට පස්සේ සත්තයි රත්තරනි මට හුඟක් සතුටු වුණා. ජීවිතේ මට ලැබුණු වටිනාම දේ එදා ලැබුණේ. ඔව් මිස් කිව්වා හරි. මගේ තෝනි රෝසපාට පුංචි රෝසමලක් වගේ. රෝසපාට උඹම මහපු පුංචි ඇඳුමකුත් ඇඳත් සැපට නිදි. අනේ මගේ පපුව මගේ ධෝනි වෙනුවෙන් ආදරෙන් පිරිල ගියේ තප්පරයට දෙකකට වගේ. ඒත් කො උඹ මේ තරම් වටින වස්තුවක් කෙනා දීපු උඹ බැරිම. මං ළඟයටපු නර්ස් කෙනෙක් ළඟට ගියා උඹව හොයාගෙන. මිස් මගේ වයිෆ්. මං එහෙම අහද්දි ඒ මිස්සේගේ මූණ වෙනස් වෙලා ගියේ හරියටම මට අනුකම්පා කරන්න වගේ. සෝරි මිස්ටර්, අපිට ඔයාගේ වයිෆ්ව බේරගන්න බැරි වුණා. අපි අපිට පුළුවන් තරමින් උපරිමෙන් උත්සාහ කළා. මේක මිෂ්ට ධනුෂට දුන්නා. මට ඇහුණේ වචන ටික විතරයි. පපුව පුපුරවන්න වගේ දැනුනේ මට. අනේ බෑරත්තරනේ, උඹට එහෙම කරන්න බෑ මට. මට එතරම් ලොකු දඬුවමක් දෙන්න බෑ. මම පිස්සුවෙන් වගේ වාට්ටුව පුරා දුව උඹ
හෙව්වේ නර්ස් කියපුතේ මට විශ්වාස කරන්න බැරි වුණ නිසා. පොඩි වෙලා කියපු කොළ කෑල්ලක උඹේ මුතුකට අකුරින් ලියල තිබුණ ලියුම කියවද්දි තවමත් මගේ ඇස්වල කඳුළු පිරෙනවා වස්තුවේ. මට බයයි මහත්තයා, ක්ලිනික් යන හැම දවසකම ඩොක්ටර් මන්දිහා බලන්නේ අනුකම්පාවෙන් වගේ ඔයාව එක්කන් එන්න කිව්වත් නිකන් නෙමෙයි කියලා බය හිතෙනවමට. අපේ දෝනිට කරදරයක් නැතුව ඇති නේද මහත්තයා? මං ඩොක්ටර්ට කලින්ම කියනවා මට මොන වුණත් කමක් නෑ ඔයාගේ දෝනිව බේරල දෙන්න කියලා. මං ආපහු එවිද නැද්ද දන්නේ නෑ, ඒකයි මෙහෙම ලිව්වේ. මට මොනවා හරි වුණොත් දෝනිව හැක් වගේ බලාගන්න. ගොඩක් ආදරේ ඔයාලා දෙන්නටම වන්දනා. ඒ උඹේ වචන මට දැන් පාඩම් වෙලා. උඹේ පුංචි දෝනිත් හරියට උඹ වගේමයි රත්තරනේ. උඹේ සුවඳ දෝනි රඟ පිරිලා මට ෂෙවි එපා. එයා මගේ ජීවිතේ කාදරයක් විතරයි. ඒත් උඹ නොදැනුවත්වම උඹ මගේ ආත්ම වෙලා වස්තුවේ. එකම එක පාරක් මේ හිතක් පපුවක් තිබුණ නැති මනුස්සයට සමාව දියන් දැන් එතෙරෙත්තුවා. එක පාරක් මට සමාවයන් දන්නවද උඹ? දෝනිට අදට මාස 7යි. තව ටික දවසකින් එයත් අහයි මගෙන් කොමගේ අම්මි කියලා. මං මොනවද කියන්නේ? මං උඹව මරාගත්ත කියලා කොහොමද මං එයාට කියන්නේ? මට බෑ, මට බෑ පෞකාරයෙක් වෙන්න. අනේ රත්තරනේ අපි ළඟට වරින්, මං පණ වගේ බලා ගන්නම් උඹව. එකම එක පාරක් මට සමාව දෙන්න. මං ආතරේ උඹට වචන කරගන්න බැරි තරම්. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසත් පාතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.